මිලදී කොල්ලෙක් යනවා මිනිහලෝ යටකටු දෙකයි ගහලා පිටේ. මේ දුවෙක් කතා කරලා කිව්වා අර අයියා පිටේ ගහලා තියෙන්නේ ඒ අයියා පරිහරණය කිරීම බොහොම භයානක ප්‍රතිඵල අත්තියක් කියලා. ඉංග්‍රීසි අකුරු, චීන අකුරු, ජපන් අකුරු ඔක්කොම තියෙනවා. ජීසස් කියලා, ජේසුස් වහන්සේ කියලා ගහලා තියෙන ඒත් එනම් යනවා. කලිසම ඔන්න වැටෙනවා, මෙන්න වැටෙනවා. අවිශ්වාසයේ සංකේතිය කොල්ලගේ කලිසම. ලොකු ආන්දර කවදාවත් බුද්ධ පූජාව දෙන්නේ නැහැ. ඇයි මේක අතහැරියොත් එහම අර પરම්පරා පාත්‍රේ? මේ ළඟදී යනවා අනුරාපුරේ බණකට. මං කැමැතිම පාසල් ලංකාවේ කැකිරාවේ මධ්‍ය මහා විද්‍යාලය 10 11 12 දරුවෝ ළමාසාරිය අඳිනවා. කැමැතිම පාසල. ඉතින් මේ වස්සේ යනකොට මේ දඹුල්ලෙන් නැග්ග ශේහාන් වගේ පුතෙක්. හරි ලස්සනයි. මිරිස්කෝණි හන්දියෙන් නැග්ග සොපර් සොපර් බෑපු සීලවතී කෙනෙක්. මොකෝ මේ දැන් ඉන්න ගොල්ලෝ උපහාසකම් වලට කියන්නේ සීලවතී. සීයාට ජමින්ද, පින්චිබල්ට පිනා, කොමසාරිෂ්ට කොමා, ආමුදුරවන්ට හග්ගෙඩිය. ඒකත් දැන් කොටස් තුනකට කරලා. මම දැක්ක මහානායකයන් පත්‍රෙමි ළඟදී කියලා තිබා පොඩි හානකල සිප්පිකටු, මැදාය හග්ගෙඩි, මහානායකල වාලම්පුරලු. කොටස් තුනයි. hina වෙන්න එපා, පියක් අරන් යන ගන්න වෙන්නේ. මේ සියලු ආගම් මේ වටපිටාවේ තියෙනවනේ. කිසිම පූජකයෙකුට මේ තරම් අපහසුුන්නේ නැහැ වර්තමාන තරම්. අපි බෞද්ධයෝම අපිට අපහාස කරගත්තා. දැන් කරුණා කරලා ජීවිතේ ජය ගන්න. මේ දවස්වල අපි තරණ වැඩසටහන් කරනවා. මේ ගොඩක් තැන්වල හෙදි විදුහල්වත් කරනවා. මේ පුතාලා සපත්තු ගැන කතා කළ යුතුමයි. තාත්තගේ රස්සා මාසෙ රුපියල් 7000 8000යි. පුතා දාන සපත්තු දෙක රුපියල් 2000යි. මේවා කරන්න දෙන්න එපා. ඊට පස්ස තමයි දරුවෝ හොරකම යනවා. දරුවන්ට අල්පේච්ඡකම් පුරුදු කරන්න. ඇඳුමක් කැඳා මේ ඇඳුම විනාශ කරන්න දෙන්න එපා. ලෝභකම නෙමෙයි, පිළිවෙල පුරුදු කරන්න. ගෑන ළමයි ගැන කතා කළ යුතුයි. මම මෙතන දැක්කා හිරට ඇඳපුවා, පළපුවා, කොටපුවා, කොටට ඇඳන් ඇවිල්ලා ඉන්නවා. ඕන තැනකට ඕන නාඩගමක් ඇඳන් යන්න මෙතනට එන්නේ. බුදුන් දහම සංගම් වැඩ ඉන්න තැන බාණ්ඩ පිරිමි ටික ස්ථාන පහයි පේන්නේ. ඔළුවයි අත් දෙකයි කකුල් දෙකයි. හරිනේ. කාන්තාව පහ වැඩි කිරීම පහ සාය එක පැත්තක් පල්ලා. ආ සිංගල් ලේසි වායි සමීකරණ එකයි. සාය දෙපැත්ත පල්ලා ඩබල් ලේසි. උඩ පාටි විතර නම් පුල් ලේසි. සිරස සුපයිෂ්ඨ කතා කළ යුතු මාත්‍රිකාව. ගෑල් ළමයි ගම්බද ගෑල් ළමයි මුලදී ආයේ ගොඳර ඇඳපත වහගෙන නේ පළවෙනි වටේ. අවසාන වටේ මොකද වෙලා තිබුණේ? මේ භාගයට අඳිනවා එක්කම කැමරා ස්ටාර්ට් කරලා නේ. පස්සේ ඇඳ ඉතුරු ටික. මම කියන්නේ ඒක වැරදි කියලා. එතනට සීසර යන්න එපා කියලා. අපි යනකොට අපි මේ ඉන්න අපේ අම්මලා, මේ වයසක අම්මලා දිවි හිමියෙන් ආව තමුන්ගේ මනුස්සකම රැක්කේ. මතක තියාගන්න. ඒක නැති කිය විහාර මහදේගේ පරම්පරාව ඇත්තෝ අපි. අපිට ඒකෙන් පිටපා ඉන්න බෑ. මානව හිමිකම් ගැන හැමෝම කතා කරනවා. මානව වගකීම් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මානව වගකීම් නම් බිහිවු කුස පෝෂණය කළ පියා, බිහිවු දේශය අධහන් දර්ශනය කොටස් හතරයි. බිහිවු කුස අම්මා, පෝෂණය කළ පියා තාත්තා, අධහන් දර්ශනය තමුන් අධහන ධර්මය. බිහිවු මහ පොළව, මේ රත්තරම් පොළව. අපි අපේ ගෙදර දින 365ම නිදා ගන්නවා කොට්ටි ඔළුව තියලානේ. ගිනි කන්දක්වත් වෙන මොකුත් කඩන් එන්නේ නැහැ. එංගලන්තේ, ඇමරිකාවේ, යුරෝප රටවල මිනිස්සු මාස 6ක් 7ක් රටෙන් පිට ඉන්නේ. ඇයි? එමුදු නින්ද බෑ, එක සීතල, එක ගිනි කඳු ගණන් ගන්නවා. අපේ රටේ අපි නැති කරගන්නේ, අපි පරිසරයට හානි කරනවා. එඳ අපිට ඒක දඬුවම් ලැබෙනවා. සුනාමි වලදී වැඩියෙන්ම හානි වුණේ කොරල් පර ටික කඩපු පැති. මතක තියාගන්න. ඒක තිබුණා නම් වතුර පාර නවතිනවා. වේගය අඩු වෙනවා. නැවට පරිස්සම් වෙන. එදින දාවියදන් ගියත් දොරක් හදන්න. මේ දායක සභාවේ ඉන්නව පංගුවක් මාත්‍ර හිනා වෙලා ඉන්නව රාජ්‍ය සේවකයෝනේ. පංගුවක් අය මූණිල්ලන් ඉන්නව. මම ඇයි කියලා? නෑ ලොකු ලෝන් එකක් අරන් ගියක් හදුවලු. පඩි ඔක්කොම කැපෙනවලු. මාස 6ක් විතර ගියාම කියන හූනියමක් කොල්ලලු කවුද? කවුරුත් හූනියම් කරේ නෑ. තමුම තමයි හූනියම කරගත්තේ. ණය වෙන්දියන් අවශ්‍ය නෑ. කාමර දෙයක් හදාගත්තා, කුස්සිය බැන්දා, ගෙට ගෙවුදුනා. අත්විහාරම තියෙනවා ඉස්සරහට ගනේ. ගේත් ලොකු වෙනවා. ගෙදරත් ලස්සනට කාලා වීලා ඉන්නවා. ලස්සනට ඉන්නවා. අද මොකද්ද කරන්නේ? මුළු ඔප්පු උගස් තියලා අවුරුදු 65 වෙනකන් ලෝන් එකක් අරන් ලොකු ගයක් හදලා ඒකට බඩුත් දාලා කන්නේ නැහැ බොන්නේ නැහැ නායකයෝ වගේ ඉන්නවා. ඌල ඌල. මේකට නම් යන්න එපා.